සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ මුද්‍රජන වහන්සේට බරපතල අපහාසයක් කළ චින්චා රූමතිය ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකන ඔබ නමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. සර්වඥම් වහන්සේ කෙරෙහි ගිහි ශ්‍රාවක පිරිස පැහැදීම නිසා ගුණ කීර්ති රාවේ පැතිර යාම වගේම ලාභ සත්කාර ලැබීමද බොහෝ සෙයින් වර්ධනය වුණා. මේ නිසා තීර්ථක පිරිසට ලාභ සත්කාර නැති වී ගොස් බොහෝ ශෝකයට පත් වෙලා මහජනයා හට මෙන්න මෙහෙම පැවසුවා. ශ්‍රමණ ගෞතමයන් පමණක් නෙවෙයි බුදු වී ඇත්තේ. අපි සර්වඥ බුද්ධ භාවයට පත් උනේ. ඒ නිසා ඔහුට පමණක් නොව අපට දුන් දෙයද ඉතා මහත්ඵල මහානිසංස වෙනවා. අපහටත් දන් දෙන්න අපට පූජා සත්කාර කරන්න යනුවෙන් පවසමින් මහජනයා දැනුවත් කරමින් ඇවිද ගියත් ලාභ සත්කාර නොලැබ ඉතා කනගාටුවට පත් වී වෛරී සාගත චේතනාවට පැමිණ ඉතා සූක්ෂම උපායක් කල්පනා කර චින්චි නැමැති රූමත් පරිබ්‍රාජක තරුණිය මේ උපාය සඳහා යොදා ගත යුතුයයි ඔවුන් ගිවිස ගත්තා. දවසක් ඇය තීර්ථක රාමයට පැමිණ තීර්ථකයන් හට වන්දනා කර ඒකත් පසින් සිටියා. තීර්ථකයෝ ඇය සමග කතා කළේ නැහැ. මගෙන් කිසියම් වරදක් සිදු වාද කියලා හිතා තුන් වරක්ම ඇය තීර්ථකයන්ගේ දෙපා වැන්දා. නමුත් ඔවුන් කිසිවෙක් ඇය හා කතා කළේ නැහැ. ඉන්පසු ඇය මෙහෙම පැවසුවා. ආර්ය වරුනි, මගෙන් නුඹලාට යම් වරදක් සිදු වුණාද? මා හා කතා නොකිරීමට හේතුව කුමක්ද? ඉන්පසු තීර්ථකවරු මෙන්න මෙහෙම පැවසුවා. නැගණිය, ශ්‍රමණ ගෞතමයන් අපව පෙළමින් ලාභ සත්කාර නැති කරමින් හැසිරෙන අයුරු ඔබ නොදන්නේ. මම එවන්නක් නොදනිමි. ඔබතුමන්ලා හට මගෙන් කිසියම් උපකාරයක් අවශ්‍යද කියා ඇය විමසුවා. නැගණිය, අපට සැප සම්පත් පිරිකර ලැබීමට නම් ගෞතමයන්ට අපකීර්තියක් විය යුතුයි. ගෞතමයන්ට අපකීර්තියක් කළ හැකි හොඳම ස්ත්‍රිය නුඹයි. ඊට සුදුසු දෙයක් කරන්න කියලා මේ තීර්ථකයෝ කිව්වා. එසේය ආර්යවරුනි, මම ඒ වගකීම බාරගන්නේ. ඒ ගැන නොසිතන්න කියලා ඇය ගොස් එදිනම නුවර වාසීන් ධර්මදේශනා ශ්‍රවණය කර ජේතවනාරාමෙන් නික්ම යන අවස්ථාවේ කිංචි මාණිවිකාව සලුවක් පොරවාගෙන සුවඳ වර්ග මල් වර්ග ආදී අරගෙන දෙවුරම් වෙහෙරට ගියා. ඒ අවේලාවේ කොහෙ යන්නේදයි අනෙක් මිනිසුන් ප්‍රශ්න කළ විට ඔබලාට මොකටද මම යන තැන් කියලා පවසලා බොහෝ කලබලකාරී ස්වරූපෙන් සර්වඥ වහන්සේගේ සුගන්ධ කුටිය වෙතට ගියා. නැවත උදෑසනින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට නගරවාසීන් දෙවුරම් වෙහෙරට යන අවස්ථාවේදී ඇය උපාසක පිරිසට සුගන්ධ කුටිය ඇතුළත සිට පැමිණෙන ලෙසට හඟවා සලුව සකසමින් කලබලකාරී ස්වරූපයෙන්ම පැමිණ ආරාමෙන් පිට වෙලා ගියා. කොහි සිටියේදයි මිනිසුන් විමසූ විට මම සිටි තැන් නුඹලාට මොකටද කියලා ඇය පැවසුවා. ඇය මෙම උපක්‍රමය බොහෝ කලක් යනතුරුම නොනවත්වා කරගෙන ගියා. මාස එකහමාරක් පමණ වන විට ප්‍රශ්න අසන පිරිසට ඇය මෙහෙම පැවසුවා. මම සුගන්ධ කුටියේදී මුදුන් හා එකට සිටියමි කියලා පැවසුවා. කෘතඥ ස්වභාවයේ මිනිසුන්ට මෙය ඇත්තක්ද නැත්තක්ද කියලා සැකයක් ඇති වුණා. මාස 4ක් පමණ ගත වූ තැන රෙදි කැබිලි වලින් කුසෝතා ගැබිණියකගේ ස්වරූපයක් දක්වමින් ඊට උඩින් රතුපෑ වස්ත්‍රයක් පොරවාගෙන ගෞතමයන් නිසා දරුගබක් ඇති වුණේ යයි මිනිසුන් මුලා කරමින් තැන තැන පවසමින් ගියා. නව මාසයක් පමණ ගත වූ පසු දවසක් ඇය උදරේ විශාල ධර්මිටියක් බැඳ ඒ මත තවත් ඝනසලුවක් පොරවාගෙන අත්පා ආදිය අත්තකින් තලාගෙන ගැමිණියකගේසේ ඉදිමුණු ශරීරය ඇති ලෙසට ස්වරූපයක් දක්වමින් තවත් සලුවක් උඩින් පොරවාගෙන වෙහෙස වූ ගතියක් පෙන්වමින් සන්ධ්‍යා යාමේ දෙවුරම් මහා විහාරයේ වෙතට පැමිණියා. එවිට අපගේ තථාගතයන් වහන්සේ සිව්වණක් පිරිස පිරිවර සැරියොත් මුගලන් අගසවු දෙනම දෙපසින් තබාගෙන අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් ඒකත් පස්ව තබා බුද්ධාසනයේ වැඩහිඳ මනහර ධර්මදේශනය කරමින් හිටියා. පසේනදී කොසල් මහරජුද සිටුවරු මැති ඇමතිවරුද ධර්ම ශ්‍රවණයේ පිණිස පැමිණ සිටියා. මේ අතර දම්සභා මණ්ඩපයට කඩා වැදුණු චින්චි මාණවිකාව සර්වඥ වහන්සේ ඉදිරියට පැමිණ මහා හඬ නගමින් මෙන්න මෙම පැවසුවා. මේ මහා ශ්‍රමණයා මහජනයාට ධර්මය නම් දේශනා කරනවා.
मुगे हंडा हरिमा मिहिरी हरिमा शोभमान नमूद बलन्न मुहु मटकल दे मुहु निसा मट दरुगब पीटिया दन गेब बोसे मोराति बेनो बुदुनी नुब युतुकम नुदनीद कोसुर राजु हो अने पीट सिटु हो विशाखा उपासिका हो कैदवा असरन मट अवश्य कटेतु कार्य इटुकर्न लेस नपवसंगे ऐकिया अभूत चोदना नगबी बागियुतु वहांसेट पिरिसमेद अपहास कला एविट अपगे बुदुरजान वहांसे चिंचि मानविकाव देस महा करुणा नेत्रें बला अष्टांग समन्नागत ब्रह्मसरे हंड नगनी मेन्न मेम देशना कला नगनियनि ओब पैवसू दे सत्य बव हो बोरु बव हो दन्नी मम ओब पमनाई नोवेद अनुवे पैवसुवा एसेय महा श्रमणीय ओब हा मम पमनक कर वेन कवरक्ना मे गन दन्नेद कियला चिंचि मानविकाव पैवसुवा මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ නිසා සක්‍යවිදුගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ උණු වී ගියා. එවිට චින්චි මානවිකාව භාග්‍යතුන් වහන්සේ හට අභූත චෝදනා කරන්නේ යයි දැන මේ කපටිකම හෙලි කරන්නෙමි කියලා හිතලා තවත් දෙවිවරු හතර දෙනෙක් සමග ශ්‍රක්‍ත දෙවියන් ජීතවනාරාමයේ පහළ වුණා. ඉන්පසු දෙවිවරුන් මීයන්ගේ වෙස් අරගෙන චින්චි මානවිකාවගේ ධර්මිටිය වෙතට පැමිණ ධර්මිටිය බැඳි රැහැණක් සමගම එක්වරම කපා දැමුවා. පෙරවාසීට සලුව ගැලවි ඇද වැටුණා. ධර්මෙටිය බිමට පතිත වුණා. එවිට මහජනයා කාලකන්ණි මෝඩ ඉස්ත්‍රිය තී වීතරාගී සර්වඥ බුදුන් වහන්සේ හට අපාස කරන්නේ ඇයි කියලා ඇයගේ මුහුණට කෙලගසා ගල් මුගුරු ආදීන් පහර දී එලවා දැමුවා. ඉන්පසු ඇය ජේතවනාරාමේ දොරටුවෙන් ඉවත් වී යන විට මහ පොළව දෙකට පැලී නිරෙන් ගිනිජාලා මතුවී ගිනිජාවලින් වටවි අවීචිය වෙතටම ඇදගෙන ගොස් ඇය අවීචි මහා නරකාදී උපත ලැබුවා. මෙලව බුදුරජාණන් වහන්සේ වගේ ප්‍රශංසා ලැබූ අයෙක් තවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වගේ නිନ୍ଦා ලැබුවෙක්ද තවත් නැහැ. ඒ නිසා ඔබ හටත් එදිනදා ජීවිතයේ පැමිණෙන නිନ୍ଦා අපහාස හමුවේ නොසැලී ක්‍රියා කිරීමට බුද්ධ චරිතය ආදර්ශයක් කරගන්න කියලා යක්‍රදර්ශන් අපි ඔයාලට මතක් කරනවා. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක්‍රදර්ශන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් सब्सक्राइब करला बेल सालकन ओबन्नत अमतक करन्ने पा अदटेना समुगन्ना ओब सीलम दिनाट सुबम सुब दवसा।